ආයුබෝවන් කියලා පිළිගන්නවදත් සොෆ්ලයිෆි චන්දුලු YouTube channel එකෙන් ගේන තාවත් ට්‍රැවල් vlog එකට. ඉතින් අද මම කරන්න යන වීඩියෝ එක තමයි කොළඹ ඉඳන් ත්‍රිංකමලී යන ට්‍රැවල් vlog එකේ road trip වීඩියෝ එක. දැන් මම ඉන්නේ අතුරුගිරි ඉඳන් කඩවතට යන highway එකේ. අපි දැන් ඉන්න එන්ට්‍රන්ස් එක තමයි මීරිගම highway එන්ට්‍රන්ස් එක. ඉතින් දැන් මම ඉන්නේ මීරිගම highway එකේ. ඉතින් අපිට කුරුණෑගලට යන්න තව කිලෝමීටර් 40ක් විතර තියෙනවා. ඉතින් දැන් මම ඉන්නේ කුරුණෑගල ඉඳන් දඹුල්ල යන පාරේ කොස් කැලේ. ඉතින් මේ කැලේ ගාවින් යනකොට මටත් ආසාවක් බඩ ඉරිඟු කාලා යන්න. මේ කැලේ පාර නම් මාරම ලස්සනයි. දැන් මම ඉන්නේ දඹුල්ලේ. දඹුල්ලේ ඉඳන් අපිට ත්‍රිකුණාමලයට යන්න තව පැය 1 විනාඩි 56ක් පෙන්නනවා. දැන් මම ඉන්නේ හබරණ. හබරණ ඉඳන් ත්‍රිකුණාමලයට යන පාරේදී මට හම්බුණා මෙන්න මේ වගේ ගහක්. ඉතින් මටත් හිතුණා පොඩ්ඩක් බැහැලා බලලා යන්න. ඉතින් මමත් හිතුවා මෙන්න මේ ලක්ෂණ ගහ ඔයාලටත් පෙන්වන්න. මේ ගහේ මුල් ගිහිල්ලා තියෙන විදිහ නම් හරිම අමුතුයි. කන්දලේ හරින් යනකොට මම දැක්ක මීකිරි කඩ ගොඩාක් තියෙනවා. ඉතින් මටත් පොඩ්ඩක් හිතුණා මීකිරි කෑ යමු කියලා. මීකිරිමක් මාරම රසයි. ඉතින් මේ තියෙන්නේ කන්තලේ වැව. කන්තලේ නම් ත්‍රිකුණාමලයේ යන පාර තමයි මේ වැව අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ වැව හදලා තියෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා විසින්. ඉතින් මේ වැව ඔයාලත් අමතක නොකර ත්‍රිකුණාමලයේ යන පාරේදී බලලා යන්න. මෙතන එච්චරකට ලස්සන පරිසරයක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කන්තලේ වැවෙන් පෝෂිත වෙන ඒ වැවේ අනිත් පැත්තේ තියෙන වෙල්යාය. මේ වෙල්යාය හරිම ලස්සනයි. ඉතින් මේ බීච් එක පිහිටා තියෙන්නේ ට්‍රිංකෝ ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 15ක් විතර දුරයි. ඉතින් මේ බීච් එක ටික දුරක් ඇවිදගෙන යන්න පුළුවන්. මුහුදත් හරිම පැහැදිලි. මේ බීච් එක මෙහෙවන්නේ නාවික හමුදා විසින්.
ඒක නිසා ලොකු ආරක්ෂාවකුත් තියෙනවා. දැන් අපි හොටෙල් එකට ඇවිල්ලා ඉන්නේ. ඔයාල දන්නේනේ මගේ මං ඉන්න හොටෙල් එක මොකද්ද කියලා. මං ඉන්න හොටෙල් එක බලන්න ඕන මගේ ඊළඟ වීඩියෝ එක අමතක නොකර බලන්න.